අයිබෝන් සුබ දවසක් මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ඉන්ස්පයර්ඩ් කැරිය YouTube නාලිකාව හරහා පාසල් දරුවන්ට විවසායකයන්ට විවිධ දැනුම ලබා දීම සඳහා වීඩියෝ මාලාවක් ලබා දීලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි අද දවසෙත් ආදරණීය ගුරුවරුන් වන ඔබට අභිමානවත් දේශයක් කරා යන ගමනේදී කොහොමද දුවා දරුවන් අභිමානවත්ව ජනගත කරන්නේ සහ ගුරුවරු වශයෙන් ඔබ කොහොමද අභිමානවත්ව කටයුතු කරන්න කියන කාරණාව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා ගුරුවරු කියන්නේ ගුරු දෙවිවරු. දේවත්වයට ලං වෙච්ච කණ්ඩායම. ලෝකයේ වෘත්තීන් ගත්තහම දේවත්වයට ලං වෙච්ච වෘත්තීන් තියෙන දෙකයි. එකක් තමයි ගුරු වෘත්තිය, අනික තමයි වෛද්‍ය වෘත්තිය. ඒක නිසා ඔබ සුවිශේෂී කණ්ඩායමක්. මේ මහ පොළොව සකසන්න, මේ ජන සමාජයේ සකසන්න, මේ මානව සම්පත ගොඩනගන්න ඔබ කරන කැපකිරීම, ඔබ කරන දායකත්වය, ඔබ දෙන මැදිහත් වීම අතිමහත්. ඉතින් ඒ සුවිශේෂී කාර්යභාරයේදී ඔබේ කාර්යභාරය තවත් ආදරණීයව ශක්තිමත්ව ඉටු කිරීම සඳහා මේ දැනුමත් ඔබට ඉවහල් වෙයි කියලා, පිටිවහලක් වෙයි කියලා අපි හුදෙක්ම අපේක්ෂා කරනවා. අපි බලමු කොහොමද රටක මේ අභිමානය ගොඩනැගෙන්නේ. අභිමානවත් දේශයක් උදෙසා අපි මේ කතාව ආරම්භ කරන්නේ. අභිමානවත් පුජ්‍යලයක් ගොඩනැගුණාම ඒ අභිමානවත් පුජ්‍යලයා හරහා පවුලක් ගොඩනැගෙනවා. ඒ පවුල අභිමානවත්. අභිමානවත් පවුල් වලින් යුතු ගමක්, නගරයක්, දිස්ත්‍රික්කයක්, පළාතක්, රටක් බිහි කරන්න පුළුවන් වෙනවා. මේ සඳහා ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපේ ඕනකම සහ අපේ නිර්මාණශීලී දායකත්වය. මේ සඳහා සත පහක්වත් වියදම් වෙන්නේ අපි හිත හදාගත්තොත්. අපි කරන වැඩ තුළම මේ ආදරණීය පරිසරය අපිට ගොඩනගන්න පුළුවන්. ඔබත් අභිමානවත් ගුරු භූමිකාවක් තුළ ආදරණීය සේවාවක් ඉටු කරන්න හැකි පරිසරයක් ගොඩනැගෙනවා මේ හරහා. අභිමානවත් දේශයක් ගොඩනගන්න, අභිමානවත් දරු පරපුරක් ගොඩනගන්න, අභිමානවත් දරු පරපුරක් ගොඩනගන්න ඔබ අභිමානවත් වෙන්න. ඔබ අභිමානවත් වෙන්න මේ අතුරු පහ තියෙන්න ඕන. මොනවද ඒ අතුරු පහ? දැනුම. ඔබට කොහොමත් විධිමත් දැනුම තියෙනවනේ. ඔබ පාසල් ගිහින්, සමහර විශ්වවිද්‍යාල ගිහින් පශ්චාත් උපාධිත් අරගෙන එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවිධිමත් දැනුම. අවිධිමත් දැනුම කියන්නේ සම්මන්ත්‍රණ, සැසි, වැඩමුළු, පුහුණු, මේ සමාජ ජාලාම්, ජනමාධ්‍ය හරහා ලබන දැනුම. ඒක අවිධිමත් දැනුම. වඩා වැදගත් වෙන්නේ නන් ෆෝමල් නොලෙජ්. ඒ කියන්නේ නොවිධිමත් දැනුම. නොවිධිමත් අධ්‍යාපනයක් තුළ ලබන නොවිධිමත් දැනුම. ඒ කියන්නේ මොකද්ද? සමාජයේ නැමැති විශ්වවිද්‍යාලයෙන් ඔබ ලබා ගන්න දැනුම සමාජයේ කියවලා මේ සමාජ ක්‍රමයේ හරිම සංකීර්ණයි, හරිම විස්තීර්ණයි. මේ සමාජ ක්‍රමයේ ඇතුලේ තියෙන සමාජ තත්ත්වයන්, සමාජ සාධක, සමාජය හැසිරෙන විදිහ ගැන ඔබට දැනුමක් තිබුණාම ඔබට පන්ති කාමරය තුළ මොන විෂයක් ඔබ ඉගෙනුවත්, මොන පෙළ පොත් පරිශීලනය කරත් ඔබට පුළුවන් දරුවන්ට ප්‍රායෝගිකත්වය මුසු වෙච්ච දැනුමක් අත්පත් කරලා දෙන්න. ඒක නිසා මේ ඉතාම වැදගත්. ඊගාවට ඔබ කුසලතා පූර්ණ වෙන්න ඕන. ගුරුවරයෙක් වශයෙන් ඔබට තාක්ෂණික හැකියාව තියෙන්න ඕන. විෂය උගන්වන්න, තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන්න ඔබ මානවීය වෙන්න ඕන. ඒ කියන්නේ මිනිසත් බව රජිත කෙනෙක් වෙන්න ඕන. පන්ති කාමරයේ සියලුම දරුවන්ට එක විදිහට ආදරය කරන්න පුළුවන් පුළුල් හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඕන. මානව බැඳීම්, මානව ගරුත්වය මේවා ඔබ සතුව තියෙන්න ඕන. ඒ වගේම සංකල්ප. ඔබ පන්ති කාමරයේ නිර්මාණශීලීව දරුවන්ට උගන්වන්න, ඒ විෂය කරුණු නිර්මාණශීලීව දරුවට දෙන්න, දරුවා උද්දීපනය කරන්න, දරුවා පුබුදුවන්න, දරුවා පොපියනවා කියන්නේ අපි මල් පිපෙනවා වගේ පන්ති කාමරය ඇතුලේ, පාසල තුල, ප්‍රදේශයේ, රට තුල, ජාත්‍යන්තරව දරුවා විහිදුවාලන්න ඔබට තියෙන්න ඕන හොඳ සංකල්ප. ඒ වගේම ඔබට තියෙන්න ඕන සංජනනාත්මක හැකියාව. දරුවාගේ දුක කඳුළු වේදනාව, දෙමව්පියන්ගේ දුක කඳුළු වේදනාව, මේ සමාජය තුළ, සමාජ සන්දර්භය තුළ තියෙන කටුක දේවල්, සුන්දර දේවල් මේවා වෙන් කරලා හඳුනාගන්න ඔබට ශක්තියක් තියෙන එක කුසලතාවයක්. ඒ කුසලතාවය ගුරුවරයෙක් තුළ පවතින්න ඕන. ඊගාවට සම්නිවේදන හැකියාව. ඔබට පුළුවන් වෙන්න ඕනේ පන්තියේ දරුවෝ 40 දෙනෙක් ඉන්නවා නම් 40 දෙනාටම මේ මටයි කතා කරන්න කියලා දැනෙන විදිහට ඔබට සම්නිවේදනය කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඔබ නිවැරදි තොරතුරු, යාවත් කාලන තොරතුරු දරුවන්ට දෙන්න ඕනේ. කතන්දර ස්වභාවයෙන් දරුවන්ට දේවල් කියලා දෙන්න ඕනේ.
මේ අභිමානයේ දරුවෙක් තුළ දවසෙන් දවස දවසෙන් දවස ගොඩනගන්න ගුරුවරයෙකුට තියෙන හැකියාව ගුරුවරයෙකුට තියෙන ඉඩහසර අතිමහත්. ඒ සුන්දර අවස්ථාව අපි ගිලිහගන්නේ නැතුව අපි ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඊගාට තීරණ ගැනීම ගුරුවරයෙක් වශයෙන් පන්ති කාමරය තුලදී කොහොමද අපි තීරණ ගන්න කියන කාරණාව. ගුරුවරයා තීරණ ගන්න විදිය බලාගෙන ඉන්න දරුවා දරුවත් ඒ විදියට තීරණ ගන්නවා. නායකත්වයේ පන්තියක් තුල ගුරුවරයාගේ පෞරුෂය, ගුරුවරයාගේ හඬ පෞරුෂය, ඊයේ ගුරුවරයෙක්ගේ තියෙන පුරුෂාර්ථ මේ දේවල් මේ නායකත්වයේ දරුවා දකිනවා. දරුවා කියව ගන්නවා. ඒක අනුකරණය කරන්න යනවා. දරුවා අනුගමනය කරන්න යනවා. මම මගේ ටීචර් වාගේ වෙන්න ඕනේ. මගේ ටීචර් හරි ලස්සනයි. මගේ ටීචර් ඇවිදින විදිහේ ලස්සනයි. හරිම පෞරුෂයක් තියෙන. මේක දරුවා කියව ගන්නවා. අභිමානවත් පරපුරක් ගොඩනගන්න මේක ඊටාම වැදගත් වෙනවා. අඩක ඔබ තුල තියෙන ආකල්ප ඔබ ගුරුවරයෙක් වශයෙන් නෑ පුතා ඔයාට මේක කරන්න පුළුවන්. ඔයාට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ආත්ම ශක්තිය දෙන එක, ආත්ම විශ්වාසය දරුවා තුළ ඇති කරන එක. ඒකට ඔබ තුළ ආකල්ප තියෙන්න ඕනේ. ඒ වගේම අත්දැකීම්. ඔබ අභිමානවත් පරපුරක් ගොඩනගනකොට ඒ අත්දැකීම පූර්වයෙන් ඔබ අත්විඳලා තියෙනවා නම් ඔබට මේ කාර්යය තවත් ලේසියි. අනික පළපුරුද්ද. ඔබ රාජකාරී අවුරුදු 2ක්, 3ක්, 4ක්, 5ක්, 10ක්, 15ක්, 20ක්, 30ක් යනකොට ඔබට එනවා පළපුරුද්ද. ඒ නිසාම ඔබ තුලත් ඇති වෙනවා අභිමානයක්. ඒ නිසා අභිමානවත් පරපුරක් ගොඩනගන්න ඔබ නිර්භය නායකත්වයේ ගන්නවා. පාසල පන්තිය තුල විතරක් නෙමෙයි පාසල් පද්ධතිය තුල, තමන්ගේ කොට්ටාසය තුල, කලාපය තුල අභිමානවත් ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඉහළ අධිකාරීන්ට, ඉහළ පරිපාලනයට මතක් වෙනවා මෙන්න මේ ගුරුවරයා හරිම අභිමානවත් කෙනෙක්. එයා මේ වැඩවලට යොදා ගන්න ඔබට අවස්ථා ගොඩක් ලැබෙනවා. එතකොට මෙන්න මේ පස්වැදෑරුම් යතුරු පහ ශක්තිමත් කරගත්තොත් ඔබට අභිමානවත් දේශයක් කරා යෑමට අවශ්‍ය වෙන මානව සම්පත ගොඩනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අභිමානවත් දේශයක් කරා යනකොට ඔබ තුළ ලක්ෂණ 12ක් ඇති කරගන්න ඕනේ. එක දරුවෝ කියවනවා, දෙමව්පියෝ කියවනවා, පාසලෙක සම්බන්ධය කියවනවා, විදුහල්පතිතුමා කියවනවා. ඒක නිසා ඔබට පළවෙනි කාරණේ ඔබ විනිවිද භාවය ඇති කරගන්න. ඔබ කරන වැඩවල සැඟවුණු අරමුණු සැඟවුණු න්‍යාය පත්‍ර නැතුව සත්භාවයෙන් මේ වැඩේ කරන්න ඕන. දෙවෙනි කාරණේ තමයි කාර්යක්ෂමතාවය. ඊගාවෙක සඵලතාවය, ඊගාවට ඵලදායිතාව. මේ තුන එකට එන්නේ. කාර්යක්ෂමතාවය කියන්නේ අවම යෙදවුම් වලින් උපරිම නිමැවුමක් ලබන එක. සඵලතාවය කියන්නේ අවම යෙදවුම් වලින් උපරිම ප්‍රතිඵලයක් ලබන එක. ඵලදායිතාවය කියන්නේ අවම යෙදවුම් වලින් උපරිම නිමැවුමක් හා ප්‍රතිඵලයක් තිරසරව ගන්න එක. දැන් උදාහරණයක් ගත්තාම පන්තියක ඔබ හිතන්නකෝ ඔබ 9 10 වසරට උගන්වනවා. එතකොට ඔබ දෙසැම්බර් අවසන් කරන්න තියෙන විෂය නිර්දේශය සැප්තැම්බර් අවසන් කරනවා. ඔබ කාර්යක්ෂමයි. සඵලතාවය කියන්නේ ඔබ උගන්වපු දේවල් දරුවන්ට 100%ම තේරිලා තියෙනවා නම්, දරුවෝ ඒ දේ උගහගෙන තියෙනවා නම් අන්න සඵලදායි. ඵලදායි කියන්නේ මොකද්ද? ඔබ උගන්වපු දරුවෝ ලකුණුත් 100%යි, ගුණත් හොඳයි, නැන එක්කම ගුණත් තියෙනවා. දරුවෝ මානව ප්‍රේමී වෙනවා. දරුවෝ හරි අභිමානවත් හොඳ පෞරුෂයක් තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ගුණයත් ඒකම වගා කරොත් තමයි ඵලදායි වෙන්නේ. ඊගාව කාරණේ තමයි සමානාත්මතාව. සමාන කණ්ඩායමකට සමානව සැලකෙන එක. ඔබ පන්තියේ උගන්වනකොට ඒ පන්තියේ තමන්ගේ හිතවතුන්ගේ දරුවෝ ඉන්න පුළුවන්, පාසලේ ගුරුවරුන්ගේ වෙනත් දරුවෝ ඉන්න පුළුවන්, ඇති හැකි දෙමව්පියන්ගේ දරුවෝ ඉන්න පුළුවන්, ඉතාම දුප්පත් දෙමව්පියන්ගේ එදිනෙදා කුලී වැඩ කරන දෙමව්පියන්ගේ දරුවෝ ඉන්න පුළුවන්. මේ කවුරුත් එකයි. පන්තියේදී මේ හැමෝම එකයි. මේ හැමෝම එකයි කියලා ඔබ පන්ති කාමරය තුළ හැසිරුණොත් ඔබ යන මහා අභිමානයක් දරුවෝ තුළ ඇති වෙනවා. දරුවෝ ඒක උකහා ගන්නවා. දරුවෝ සමාන කණ්ඩායමකට සමානව සැලකෙනවා කියන කෙනා. අද ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩිස්ක්‍රිමිනේෂන්. වෙනස්ව සැලකීම. මේ නිසා යුද්ධ පව ඇති වෙනවා රටවල. ඒ නිසා පන්ති කාමරයේ ගුරුවරයා වශයෙන් ඔබට ලොකු හැකියාවක් තියෙනවා මේ කියන සමානාත්මතාවයේ කියන සුන්දර සංකල්පය දරුවෝ තුළ පැල කරන්න. ඒක ඊටාම වැදගත්. ඔව්, ඊගාව ලක්ෂණේ තමයි 6 ලක්ෂණේ සමරූපීතාවය. අතන මේ සමරූපීතාවය අර සමානාත්මතාවත් එක්කම එන එක. සමානාත්මතාව කියලා අපි කලින් ස්ලයිඩ් එකේදී මොකද්ද කතා කරේ? සමාන කණ්ඩායමකට සමානව සැලකෙන එක. සමරූපීතාව කියන්නේ සමාන කණ්ඩායමකට සම ප්‍රමාණයන්ගෙන් සැලකෙන එක. ඒ කියන්නේ පන්ති කාමරයක ඉන්න දරුවෝ ගත්තාම දරුවන්ට එකම විදිහට එකම ප්‍රමාණයෙන් ආදරය කරන එක. එකම ප්‍රමාණයෙන් අපි කරුණු කියලා දෙන එක. මේක මම තව සරල උදාහරණයකින් කියන්නම්කෝ. සමරූපීතාවය කියන එකයි සමානාත්මතාවය කියන එකයි. අපි හිතමු යම් කිසි කණ්ඩායමකට පන්තියේ ඉන්න දරුවන්ට කියමුකෝ. පන්තියේ ඉන්න දරුවන්ට යම් කිසි උත්සවයක් වෙලාවක කෑමක් දෙනවා. හැමෝටම කේක් දෙනවා.
කාටවත් හොරෙන් හැම් බේකන් චීස් දෙන්නේ නැහැ. ඔක්කොටම දෙන්නේ කේක්. අන සමානාත්මතාවය. මේ කේක් කෑල්ල එක දිග, එක උස, එක පළල, එක බරනම් තමයි සමරූපීතාවය කියන්නේ. එහෙම නැති වුණාම මේක දරුවන්ට දැනෙනවා වෙනස්ව සලකන්නේ කියලා දරුවන්ට දැනෙනවා. ඒක නිසා අභිමානය කියන එකක් ඇති වෙන්න සමාජයේ මේ කියන සමානාත්මතාවයේ සමරූපීතාවයේ ඊටාම වැදගත් වෙනවා. අනිත් ලක්ෂණ දෙක එකට එන්නේ 7 වෙනි සහ 8 වෙනි ලක්ෂණ දෙක වගකීම හා වගවීම. වගකීම කියන්නේ responsibility එක. වගවීම කියන්නේ accountability එක. වගකීම කියන්නේ පද්ධතියක ඉහළින් පහළට පැවරන දේ. දැන් ගුරුවරයෙක් වශයෙන් ගත්තාම ඔබට විදුහල්පතිතුමා time table එකක් දෙනවා. කාල සටහනක් දෙනවා. අනේ වගකීමක් පැවරුව. ඔබ මේ පන්තියේ පන්තිභාර ගුරුවරයා. වගකීමක් පැවරුව. වගවීම කියන්නේ පහළින් ඉහළට වෙන දේ. මේක තමයි ගොඩක් වැදගත්. වගවීම කියන්නේ තමන් විසින් හිතලා දේවල් කරනවා. යෝජනා කරනවා. මේ පද්ධතිය ඉස්සරහට ගෙනියන අභිමානවත් දරුවෝ බිහි කරන්න අභිමානවත් දේශයක් වෙනුවෙන් මම වැඩ කරන්න කියන එක වගවීමක්. ඒක වගකීමක් නෙමෙයි. වගකීමට එහා ගිය වගවීමක්. එතකොට ඔබට තියෙනවා හිතලා මතලා කරන නිර්මාණශීලී වැඩ කීපයක්. සොයන් අභිප්‍රේරණේ තමන් විසින්ම සතුටු වෙමින් කරන වැඩ කොටසක් තියෙනවා. ඒක නිසා වග වෙන ගුරුවරෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඊගාට පෙර දැක්ම පුරෝකතන ඉදිරි අවුරුදු 10 මේ රට කොහොමක් වෙයිද? අපේ සමාජ ක්‍රමය කොහොම වෙයිද? අපේ සංස්කෘතිය කොහොම වෙයිද? අපේ වැඩබිම් කොහොම වෙයිද? මොන මොන රැකියා නැති වෙයිද? මොන මොන රැකියා අලුතෙන් ඇති වෙයිද? දැන් කොවිඩ් තත්ත්වයත් එක්ක කොච්චර රැකියා නැති වුණාද? අලුත් රැකියා ඇති වුණාද? මේ වාගේ අවබෝධයක් දැනුමක් අවශ්‍ය වෙනවා ගුරුවරුන්ට. ඒ දැනුම ඊටාම වැදගත්. මේ පද්ධතිය ඉස්සරහට ගෙනියන්න අභිමානවත් ජන සමාජයක් ගොඩනගන්න. ඊගවට එනවා කාල කළමනාකරණය. කාලය කියන්නේ රණ්ණා සමාන දෙයක්නේ නේද? අපිට පුළුවන් වෙන්න ඕන පැය 24 72ක් බවට පත් කරගන්න. අපේ දරුවන්ගේ කාලය ඵලදායීව යොදවන්න. ඒකට කොහොමද පූර්වාදර්ශ සපයන්නේ ගුරු භූමිකාව ඇතුළේ ඔබ? ඔබට පුළුවන් දරුවන්ට කාලයේ වටිනාකම කියලා දෙන්න. කාලය හරියට කලට මනාවට කලමනාකරණය කරගන්න. කලට මනාවට කිරීම තමයි කලමනාකරණය කියන්නේ. එතකොට මේ කලට මනාවට කාලය උපරිම ප්‍රයෝජන ලැබෙන විදිහට පාවිච්චි කරපුවාම අපිට විශාල ප්‍රයෝජන රාශියක් ජීවිතයට අත්පත් වෙනවා. එතකොට දරුවන්ට නිර්මාණශීලී වැඩසටහන් කරන්න පුළුවන්. නිර්මාණශීලී දේවල් ලෝකෙට රටට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට අවශ්‍ය පරිසරය ගුරුවරේ දරුවන්ට අත්පත් කරලා දෙන්න පුළුවන්. කාල කළමනාකරණය කරන ගුරුවරයාට දරුවෙකුට මේ කියන සියලු වටිනාකම් ජීවිතයකට බාධා කරලා දෙන්න පුළුවන්. දැන් කුඩා කාලේ අපේ ගෙදර අපේ අම්මා තාත්තා මගේ ගුරුවරු අපිට ඇත්තටම කාලය කොච්චර වටිනවද කියන පාඩම ගොඩක් ලබා දෙනවා. දැන් වැඩවීමට ආවම අපි අර ශ්‍රම බලකාය කෙනෙක් බවට පත් වෙනකොට ඒක විශාල ප්‍රයෝජනයක් වෙනවා. මේ රටට වැඩ කරන්න, සමාජයට වැඩ කරන්න, අපි වැඩ කරන ආයතනයට වැඩ කරන්න. ඒක නිසා යම්කිසි අභිමානයක් ගොඩනගෙන වටිනාකම් එකතු වෙනවා. වටිනා කියන කෙනෙක් බවට සමාජය පත් වෙනවා. ඉතින් අපේ දරුවෝ සියලුම දෙනා හරිම වටිනා කියන කණ්ඩායම. ඉතින් ඔබට හැකියාව කියන ගුරුවරයෙක් වශයෙන් මේ කියන කාල කළමනාකරණය ඇතුළු අපි මේ කතා කරන ලක්ෂණ සියල්ලම ඔබ තුළ වර්ධනය කරගැනීම දරුවන්ට ප්‍රේරණය කරා. ඒ වගේම සහභාගීත්වයෙන් පාටිසිපේට් ඒ කියන්නේ ගුරුවරයා පන්ති ඇතුලේ සක්‍රියව සම්බන්ධ වෙන්න දරුවට දැනෙනවා හැම වෙලේම ගුරුවරයා හිතන දේ බව. ඒ වගේම වැඩවලදී ගුරුවරයා සමානව දරුවොත් එක්ක සහසම්බන්ධව අපි තුමු ප්‍රායෝගික වැඩ කරනකොට ගුරුවරයාත් සම්බන්ධ වෙනවා. එතකොට හැම වෙලේම වැඩබිමකදී තමන්ගේ පූර්ණ දායකත්වය දෙන්න දරුවා මැදිහත් වෙනවා. ඊගාව සත්භාවය හා මිනිසත්භාවය. මේ සත්භාවය හා මිනිසත්භාවය කියන අනිත් ලක්ෂණ ඔක්කොම එකතු කරගන්න පුළුවන්. සත්භාවය කියන්නේ පොසිටිව් ඇටිටියුඩ් ධනාත්මක ආකාරය. මිනිසත්භාවය කියන්නේ මනුෂ්‍යත්වය, මානව ප්‍රේමය, නීතිය තුල අභිමානය කොටගෙන. දැන් මේ කියමු ලක්ෂණ 12ම ගත්තාම මේ ලක්ෂණ 12ම පුද්ගලයෙක් තුල තියෙනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අභිමානවත් කෙනෙක්. ඉතින් ගුරුවරයෙක් වශයෙන් ඔබට කොච්චර අභිමානයක් ඇති වෙනවද? ඔබට කොච්චර සතුටක් ඇති වෙනවද? ඔබට ආත්ම තෘප්තියක් ඇති වෙනවද? අභිමානවත් දරුවෙකුට සමාජයෙන් රටට දායාද කරලා ඒ දරුවා රටේ අභිමානයේ ලෝතුර ගොඩ නැගෙනකොට ඒක නිරාමිස සතුට ගුරුවරයෙක් වශයෙන් ඔබට විඳින්න පුළුවන් අත්පත් කරගන්න පුළුවන්. ඉතින් අභිමානවත් සමාජයේ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ තියෙනවා අපි යම් ප්‍රමාණයක් කතා කරලා තියෙන විනයගරුක නීතිගරුක සමාජය.
අභිමානවත් රටක් කියන්නේ අභිමානවත් සමාජයක් කියන්නේ එතන විනය තියෙනවා ශික්ෂාපාමි ජන සමාජයක් තියෙනවා හරිම නීතිගරුයි නීතියට ගරු කරන ජන සමාජයක් ඇති ඒ වගේම සෞභාග්‍යවත් ජන සමාජයක් හැම දෙයකින්ම සම්පත් වලින් ආඩ්‍ය හැම වෙලේම ඒ කියන්නේ නැති බැරිකම නැති ඇති හැකි ජන සමාජයක් ගොඩනැගෙනවා හරිම සෞභාග්‍යවත් රටක් බවට පත් වෙනවා ඒ වගේම රටක සිදුවෙන හානි පාඩු අල්ලස් දූෂණ වංචා මෙව නැති වෙනවා අභිමානවත් සමාජයක ඒවා සිද්ධ වෙන්නේ නැහැ අභිමානවත් නොවන මිනිස්සු ඉන්න අභිමානය ගැන දන්නේවත් නැති මිනිස්සු ඉන්න රටක තමයි වෙන දේ සිද්ධ වෙන්නේ ඊගාවට සමාජ ගැටලු මානව ගැටුම් ජනමාධ්‍ය ගැටුම් වගේ ඒවා අවම වෙනවා මේ වගේ සමාජයක මානව ගැටුම් නැහැ කලකෝලහල නැහැ හරිම සමගාමී රටවල් තියෙනවා දැන් මිනිස්සු per capita happiness එක ඒක පුද්ගල සතුට වැඩිම රට කොහෙද හැමෝම ගුටාන ගුටානේ රටේ මිනිස්සු හරිම සතුටෙන් ඉන්නේ මොකද මේ කියන අභිමානය ඔවුන්ට කා වෙනලා තියෙනවා විවිධ ක්‍රමවල ඊගාට මිනිසක් බව පිළිච්ච ජන සභාවේ මනුස්සකම එකිනෙකාට ආදරය කරන එකිනෙකාට උගන් දෙන බෙදා හදා ගන්න සහජීවනය ඒ වගේම පරෝපකාරයේ සමුපකාරයේ තියෙන ජන සමාජය මුතර සුන්දර මේවා සිහින නෙවෙයි මේවා කතන්දර විතරක් නෙවෙයි මේවා මහ පොළොව තුළ අපිට නැවත අණගන්වන්න පුළුවන් දේවල් ඒ සඳහා මූලිකත්වය ගන්න කෙනෙක් බවට ගුරුවරයාට පත් වෙන්න හැකියාව තියෙනවා ඊගාට අනිත් ලක්ෂණ දෙක තමයි මානව හා භෞතික සම්පත් සුරක්ෂිත දැන සමාජය වගේ අර සම්පත් හානි වෙන්නේ නැහැ සම්පත් සුරක්ෂිතයි මිනිස්සු පොදු සම්පත් ආරක්ෂා කරනවා ගහට පොළට ඇරට දොරට ආදරය කරන ජන සමාජයක් සතර සිම්පාවට ආදරය කරන ජන සමාජයක් ඊගාට මානවයන් නම් සුරක්ෂිත ජන සමාජය මානවයන් කියන්නේ මිනිස්සෙක් වශයෙන් තමන්ට සමාජයක ජීවත් වෙන්න දෙන හිමිකම අයිති එතකොට ඕන තැනක ඕන රැකියාවක් කරන්න ඕන තැනක ජීවත් වෙන්න ඕන ආගමක් අදහන්න ඕන භාෂාවක් කතා කරන්න මේ වාගේ තියෙන නිදහස සහ මනුෂ්‍ය වශයෙන් තියෙන හිමිකම් මේ සමාජයක් බවට පත් වෙනවා. ඉතින් ඒක පාසල තුල ඉඳන් මාතෘකාව පන්ති කාමරයේ තුල ඉඳන්ම ගුරුවරයෙක් ඒ දේ දරුවට අත්පත් කරලා දුන්නාම එවැනි ජන සමාජයක් අභිමානවත් වෙනවා. ඒ වගේම අපි කලින් කතා සමානාත්මතාවයේ සමරූපීතාවයේ කියන සුරක්ෂිත ජන සමාජය. හැකි ඇති හැකි අයට එක විදියකට නැති බැරි අයට එක විදියකට නැතුව හැමෝටම එක විදියට සලකන ජන සමාජය. අනිත් නිර්මාණශීලී ජන සමාජය නිර්මාණාත්මක බවට ඉඩ තියෙනවා නිර්මාණාත්මක බව අතුරවන්න පුළුවන් නිර්මාණශීලීව ජීවත් වෙන්න පුළුවන් නිර්මාණශීලීව දේවල් හඳුන්වා දෙන්න පුළුවන් ජන සමාජය. මේක පන්ති කාමරයේ ඉඳන්ම කරන්න ඕනේ මේ හැම එකක්ම පන්ති කාමරයේ තුල ඉඳන් දරුවන්ගේ සමසිද මස් මස් සිද ඇට සිද ඇට විදු වලට ගෙනියන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ කියන්නේ. ඊගාට හීන මානෙන් තොර වෙන්න. නෝකයි හීන මානයක් තියෙනවා. අනේ මට ඕවා බෑ. අයියෝ අපිට ඕවා කරන්න දෙන්න මෙන්න මේ වගේ. එතකොට හීන මානෙන් තොර යකුම් මානසිකත්වයෙන් තොර ගොඩක් අය යැපෙනවා. තම කෙනෙක් මත යැපෙනවා. මෙන්න මේකත් නැති වෙලා සොශක්තිය විශ්වාසනව තමන් තුළ ඇතුලේ තියෙන විභව ශක්තියින් හඳුනගන්න මට පුළුවන් yes I can do that කියන තැන ඉඳන් දරුවව ශක්තිමත් ගොඩනගන්න පුළුවන් තැනක ඉඳන් එවැනි ජන සමාජය කවුරුනි කියන මොන වෙන්න පුළුවන් දෙමව්පියන්ට පස්සේ ගුරුවරු දෙවෙනි මව්වරුවා ඒක නිසා ඔබට කියන ලොකු කාර්යයක් අභිමානවත් දේශයක් ගොඩනැගෙන ඔබ ළඟින් මේ දුව දරුවන් අභිමානවත් ජන සමාජයකට අවශ්‍ය වෙන මුල් අත්විවාරය ඔබ විසින් දැම්මොත් ඒ සඳහා හැකියාව ඔබට ඇති. ඉතින් දරුවන් තුළ මේ අභිමානය ගොඩනඟවන්න නම් දරුවන්ට වගකීම් පවරන්න ඕනේ පන්ති කාමරේ. ඒක තමයි තේරෙන්නේ මට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ පන්ති නායක විදිහට පත් කරනවා, විවිධ සමිති සමාගම් වල සභාපතිකම් සම්බන්ධයි පත් කරනවා. හැමෝටම මේ අවස්ථාව සමෝදෙන්න. ආදර්ශමත් ගුරුවරයා කියන දේම කරන යථාකාරී යථාවාදී කෙනෙක් වෙන්න ඕනේ කියන දේ කරන කරන දේ කියන්නේ. එතකොට ධර්ම දකින ආදර්ශම ගුරුවරයා විදිහට මාත් ඉන්න ඕනේ කියලා දැන්. ඊටසේ අගේ කිරීම. ඒ කියන්නේ හැම වෙලේම ධර්ම පොඩි දෙයක් කරලා පුතාව යයි හොඳට කරා කියන ඇගෙයි. ඉතාම වැදගත්. අභිමානයේ ගොඩනැගෙන්නේ තවත් හොඳ වෙන්න හිතෙනවා ධර්මවල. ඇගෙයිම කරපුවාම තවත් හොඳ වෙන්න හිතෙනවා. එතකොට ඒ සුපිරි දරුවගෙන් තමයි
මේ අභිමානවත් දේශයේ ගොඩනගන්න පුළුවන්. අනිත් නායකත්වයට අවස්ථාව දෙන්න, කණ්ඩායම් බිහිවන අවස්ථාව දෙන්න. අනිත් සාර්ථක අත්දැකීම් පිළිබඳව දැනුවත් කරන්න. ඒකත් මේ කතන්දර කියන්නේ ස්ටෝරි ටෙලින් කියන්නේ විශාල දෙයක් ජීවිත ගොඩනැගීම. ඉතින් දරුවන්ට විවිධ කතන්දර කියනකොට මෙන්න මෙයා අහවලා මෙහෙමයි 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 දියුණුවේ මෙන්න මේ ගති ලක්ෂණ තිබ්බේ කියලා අපිට කියන්න පුළුවන්. තමන්ගේ විශේෂයක් වෙනවා කියන්න පුළුවන්. ඊට පස්සේ අභිමානවත් පුද්ගලයා සමාජයේ ගෞරවය අත්පත් වෙන විදිහ දරුවන්ට පෙන්වන්න ඕනේ. අභිමානවත් වුණාම මොනතරම් සමාජයේ පිළිගන්නවද? මොනතරම් සමාජයේ කීර්ති නාමයට පත් වෙනවද? මොනතරම් සමාජයේ තුල පිළිගැනීමක් දරුවන්ට ඇති වෙනවද කියන සුන්දර අත්දැකීම දරුවන්ට දෙන්න ඕනේ. අපි බලමු මේ සංජීවී වෙනන දෙකේ. Love yourself and be proud of everything you do. Even your mistakes, because your mistakes mean you are trying. හැම වෙලේම තමන් කරන දේ ආදරය කරන්න, කරන දේ ආදරෙන් කරන්න. ඒ වගේම තමන් හැම වෙලේම තමන් කරන දේවල් ගැන ආත්මාභිමානයක් ඇති කරගන්න. තමන් අතින් යම් කිසි දෙයක් කරනකොට අත්දැකීම් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් තේරෙන ඔබ උත්සාහ කරනවා. වලන් හොදනකොට තමයි බලන්නේ. ඉංගම් හොදනකොට තමයි පිටන්නේ. වැඩක් කරන්න ගියාම තමයි අතපසුවීම් ඇති වෙන්නේ. මේක ගැන අවබෝධයක් ලබා ගන්න ඕන. ඊගාවෙත stop letting other people define you. Be yourself and be proud of it. අපිට මේ අනිත්‍ය අපි ගැන කියන දේවල් එච්චර අපි හොරි වෙන්න දෙයක් නෑ. අපි හැම වෙලේම තමන් ගැන හිතන්න, තමන් ගැන අභිමානයෙන් හිතන්න, නිකන් වැඩ නොකර අභිමානයෙන් හිතන්න කියන එක නෙමෙයි. අභිමානයේ ගොඩනැගෙන ආකාරයෙන් ජීවත් වෙන කියනවා අභිමානවත් වෙන්න. ඊගාවට if you want to be proud of yourself, then do things in which you can take pride. ඇත්තටම අපිට අපි ගැනම ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ දේවල් අපි කරනවා නම් අපිට පුළුවන් අපිට අභිමානවත්ව අපි ගැන අභිමානයෙන් හිතමින් කටයුතු කරන්න. ඒකට එහෙම හිතන ජනතාවක් ඉන්න රටක් තමයි අභිමානවත් දේශයක් වෙන්නේ. Allow yourself to be proud of yourself and all the progress you have made, especially the progress that no one else has seen. හැම වෙලේම අපි සමානවිට වැඩ කරනවනේ අනිත් අයට පේන විදිහට. ඒක නෙමෙයි තමන් හැම වෙලේම තමන්ගේ දත්ත සාක්ෂියට එකඟව තමන්ගේ හදවතට එකඟව නිවැරදි දේ කරන්නේ. ඒ නිවැරදි දේ දාර්ශනිකව නතරන්නේ ප්‍රතිපත්තිගරුකව නතරන්නේ ඔබට ඔබ ගැනම ආඩම්බර වෙන්න හැකියාව තියෙනවා. Don't wait until you reach your goal to be proud of yourself. Be proud of every step you take. හැම වෙලාවකම ඔබ ඔබේ උත්සාහයන් සියල්ලම සම්පූර්ණ වුණාම ඔබට ඒ අභිමානය ජීවිතයට එකතු කරගන්න පුළුවන්. අපි හැම වෙලේම අර ඉලක්කය අවසාන වෙන දෙක්ම ඉඳලා නෙවෙයි පියවරෙන් පියවර අදියරෙන් අදියර දරුවට මේ කියලා දෙන පියවරෙන් පියවර අදියරෙන් අදියර ක්‍රමිකව තමයි මේ අභිමානය කියන එක දරුවෙක් තුළ ගොඩනැගෙන්නේ. work life එක බැලන්ස් කරන්න. අපි දැන් මේ මිනිස් බලහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව කතා කරන්නේ අනාගතයේ මානව සම්පත වෙන්න. එතකොට අපි යාළු මිත්‍ර දරුවන්ට තමන් ගැන තියෙන දේ, කවුල ගැන තියෙන දේ, වැඩවල තියෙන දේ, ඒ වගේම අපි පාවිච්චි කරන උපාය මාර්ග, එහෙම නැත්නම් සැලසුම් අපි පාවිච්චි කරන අපේ සාර්ථකත්වය, අපි වෘත්තියක් කරනකොට ඒ තුළ තියෙන දේ, අපිට එන ආදතිය, අපේ තියෙන කැරියර, අපේ කැරියර් පාත් එක, ඊගාවට මේ කියන හැමද, අපේ සෞඛ්‍ය, අපේ නායකත්වය, මේ මෙතන කියලා තියෙන හැම දෙයක්ම, අපේ ඇම්බිෂන් එක, අපේ බලාපොරොත්තු, මේ හැම දෙයක්ම වැදගත් වෙනවා අනාගතයේ අපේ වැඩපිළිවෙලට. ඒ වැඩපිළිවෙලේ ඉන්න අභිමානවත් මිනිස්සු එක තමයි අභිමානවත් දේශයක් කරා අපිට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් 21 ශතවර්ෂයේදී අපිට අවශ්‍ය වෙන ස්කිල්ස් ටිකක් තමයි මෙතන මේ තියෙන්නේ. ඔය කියන කාරණේ මම ඉකින් ඉක් කියන්නේ නැහැ, ඔබට දර්ශනීය වෙනවා. මේ කියපු කාරණාත් එකම තමයි තියෙන්නේ. මෙතන විශේෂයෙන්ම මේ ග්ලෝබල් අවේනස් එක ගෝලීය වශයෙන් තියෙන දැනුම අපිට උගහා ගන්න පුළුවන්. ගුරුවරයෙක් වශයෙන් මේ ඕනේ යාවත් කාලෙ වෙච්ච දැනුම අපි කියපු ගොඩක් දේවල් මෙතන තියෙනවා. මේක ඔබ කියව ගන්න 21 ශතවර්ෂයේ අපිට තියෙන්න ඕනේ කුසලතාවයන් මොනවද කියන කාරණේ. ඒ වගේම අභිමානයේ ගොඩනෙන්නේ අපි තුල ඔය කතා කරපු සමස්තයම තමයි කැටි කරලා මේ සයිට් එකේ තියෙන්නේ. human value,
අපේ තියෙන ආත්මාභිමානය, ඒ සමානාත්මතාවය, සමලෝකීතාවය, සිරිත්විරි, චාරිත්‍ර වාරිත්‍ර, සමාජ වටිනාකම්, සමාජ පද්ධති, වගකීම්, වගවීම් මේ වගේ දේවල් සියල්ලම එකතු වුණාම තමයි අපේ අභිමානය කියන දේ ගොඩ නැගෙන්නේ. ඉතින් අපේ දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම සෝෂල් මීඩියා ලින්ක්ස් නාමක් තියෙනවා. මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව ආදරණීය ගුරුවරුන් වශයෙන් ඔබටත් ඔබේ පාසලේ ඉන්න දුවා දරුවන්ට මඟ පෙන්වන්න මේ දැනුම් සම්භාරය මේ සෝෂල් මීඩියා ලින්ක්ස් හරහා ලබා ගන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එක තියෙනවා, Facebook තියෙනවා, YouTube නාලිකාව තියෙනවා, Inspired Career. මේ හැම එකක්ම පාවිච්චි කරලා ඔබේ දැනුම යහපත්කාරී කරගන්න මිනිස් බලහාර රැකිරක්ෂා දෙපාර්තමේන්තුව ඉතාම කැපවීමෙන් මේ උත්සාහ කරන්නේ අභිමානවත් දරු කරපුලක් හරහා අභිමානවත් දේශයක් ගොඩනගන්න. ඒ සඳහා මුල් වෙන ආදරණීය ගුරුවරුන් වශයෙන් ඔබෙන් අපි ආයාචනා කරන්නේ ගෞරවයෙන් ධර්මයන්ගම ඉල්ලා සිටින්නේ ඒ සඳහා අත්තරන් සපයන් කොහොමත් මේ ස්තුතිය.